ආර්ථික දේශපාලන සමාජී ආදී සෑම සේෂත්‍රේකම ඉතාම බරපතල අවදානම් සහගත කාලසීමාවක් අප සැවුම පසුකරමින් සිටින බව නොරහසකි. ස්ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සාතිශය බෞතරය මේ මොහොතය සිටින්නේ මාපාරේය. ඒ තෙල්, ගෑස් හා අත්‍යවශ්‍ය දෑ මිලිදී ගැනීමට පෝලිම්වලය. නැත්නම් රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින්. උද්ගෝෂණවලය මේ උද්ගෝෂණවල ප්‍රධානතේමාවන් ටීපයකි. රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදරයාම රාජපක්ෂවරුන් සොරකම් කළ බව කියන රටේ ජාතිකධනය නැවත ලබා ගැනීම ඉන් ප්‍රධාන වේ. මේදිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන කිහිප දෙෙනකු හැරුණු විට සෙසු සියලු දෙනා භාවිතා කරන ප්‍රධාන හැෂ්ටක්් දෙකක් ඇතැ. ගෝ Homeෝ ගෝටා දෙදස් විසි දෙක ඇනොනිමස් සව් ශ්‍රී ලංකා යන්නයි. ඉන් පළමු වැන්න රාජපක්ෂ ආ්ඩුව ගෙදරයා යුතුය යන්නයි. දෙවැන්න රාජපක්ෂවරුන් සොරකම් කලාායයි කියන ධනය නැවත ලබා ගැනීමට ඇනොනිමස් හැකවරුන්ගේ සහය ඉල්ලා සිටීමයි. ඇත්තටම මේ හැකවරුන් යනු කවුරුන්ද ඔවුනට අපේ රටේ ධනය නැවත ලබා ගැනීමට අද අපි ඒ ගැන අහසට හිතමු. තාක්ෂණික ගැටලුවක් මගහරවා ගැනීම සඳහා පරිගණකේ අන්තර්ජාලය හා තමන්ගේ හැකියාවන් භාවිතා කරන පුද්ගලයෙක් හැක කෙනෙක් කියලා හඳුන් වනවා. ක්‍රියාත්මක වන ආකාරය අනුව හැකවරුන් ප්‍රධාන කාණ්ඩහායකට වර්ග කරලා තියනවා. එක සුදුතොප්පි හැකවරුන් දෙක කළු තොප්පි හැකවරුන් තුන. ෝ හැවරු හතර රතුතොප්පි හැකවරුන් ප ස්ක්‍රප්ට් හැකදරුවන් හය නිර්ණාමික හැකවරුන්. සුදුතොප්පි හැකවරුන් හෙවත් වයිට් හැට් හැකවරුන් අන්තර්ජාලයට සම්බන්ධ සමාගම් සහ උපාංගවල සිදුරු හා දුර්ුවලතා සොයාගැනීමට සිය කුසලතාවය මෙහේවන පුද්ගලයන් වේ. ප්‍රහාරවලට ලක්වීමට පෙර බදධතියේ දුර්වලතා සොයා ඒවා අවම කිරීමට වයිට හැට් හැකවරුන් කටයුතු කරනවා. එහෙම බැලුවහාම ඔවුන්ගේ හැකභූමිකාව ධනාත්මකහා ප්‍රයෝජනවත්. ගෝලීය වශයෙන් විශාල විනාශයක් කළ හැකි බ්ලක්් හැට් හැකර්ස් ෙවත් කළු තොප්පි හැකවරුන් දේශ සහගත චේතනාවෙන් අවසර රහිතව පරිගණක ජාලවලට කඩා වදින අනතුරුදායක හැක කණ්ඩායමක්. පරිගණකවල ලිපි ගොුණු විනාශ කිරීමට පස්වර් ප්‍රඩිට් card අංක වෙනත් දත්ත හා තොරතුරු සොරකම් කිරීමට කටයුතු කරන හැක කණ්ඩායමක්. අයිතිකරුවන්ගේ අවසරයකෙන් හෝ අනුදනමකින් තොරව පරිගනක පද්ධතිවල ඇති ගැටලු සොයන ග්‍රේ හැට් හැකවරුන් හෙවත් අලු තොප්පි හැකවරුන් විට ප්‍රයෝජනවත් ලෙසත් තවත් විටක කඩාතප්ාල් කාරි ලෙසත් කටයුතු කරන චංචල ස්ොභාවයක් ඇති හැක කණ්ඩායමක්. නිවැරදිදේ කිරීමට වැරදිමාවතක් තෝරාගෙන සිටින රෙඩ් හැට් හැකවරුන් හෙවත් රතු තොප්පි හැකවරුන් විටෙක ඉතාමත් බයානක හැකවරුන් ලෙසද තවත් විටක ආරක්ෂක හැකවරුන් ලෙසද කටයුතු කරන කණ්ඩායමක් සුවිශේෂී කුසලතාවයන් ඇති අනතුරුදායක භූමිකාවක් එටු කරන කණ්ඩායමක් ලෙස රතු තොප්පි හැකවරුන් හඳුන් වනවා. කරන්නේ කුමක් දැ යන්න නොදන්නා ආදුනික හැකවරුන් ස්කිට් හැක දරුවන් ලෙස හඳුන්වයි. Google search Enජමට ඇතුළු වී ෆස්බක් වස් හැක්කිරීම හා ඔත්තු බැලීම සිදු කරන මෝවන් හැක ලෝකේ සමච්චලයට ලක් කරන කණ්ඩායමක්. දේශපාලන හා මානුෂී අරමුණකින් සයිබ ප්‍රහාර එල්ල කරන සෑම රටකම වගේ විසිරී සිටින හැක කණ්ඩායම නිර්නාාමික හැවරු හෙවත්. නොනිස් හැකවරුන් ලෙස හනුන්වනවා. සමහර රටවල හෝ එම රටවල ආණ්ඩුුවල රහසිගත හෝ සංවේදී තොරතුරු ප්‍රසිද්ධ කිරීම මෙම නිර්ණාමික හැකවරුන්ගේ අරමුණයි. මේ නිර්ණාමික හෙවත් ඇනොනිමස් හැකවරුන් ගැන ඇතිතොරතුරු අනුව රාජ්‍ය වෙබ් අඩවි අක්‍රියකිරීමට අන්තර්ජාල සේවා කඩාකපපල් කිරීමට රහස්්‍ය ලිපිලේකන දත්ත තොරතුරු සොයා. ප්‍රසිද්ධ කිරීමට සුවිශේෂී හැකියාවක් මෙම ඇනනිමස් හැකවරුන්ට තියෙනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිදුවන අරගලයේ ප්‍රධාන තේමාවක් වන සොරාගත් ධනය නැවත ලබාගැනීම පිළිබඳව අවධානය යොමු කරන විට පැහැදිලිවන ප්‍රධානකරුණ වන්නේ මේ ඇනොනිමස් හැකවරුන්ට සොරාගෙන ඇති මේ ධනය නැවත ශ්‍රී ලංකාවට ගෙන ආ නොහැකි බවයි. ඒෙත් ඔවුනට ධනය සොරාගත් අයගැන එම ධනය සඟවා ඇති හා ආයෝජනය කර ඇති තැන් හා ව්‍යාපාරගැන තොරතුරු සොයා ප්‍රසිද්ධ කිරීමේ දක්ෂතාවය හා හැකියාව තියෙනවා. ඒ සඳහා ඔවුනගේ සහය ලබාගතයුතුයි. අපේ රටෙන් මංකොල්ලකා ඇති ධනය නැවත ලබාගැනීමට නම් එම ධනය සඟවා ඇති ආයෝජනය කර ඇති දේපළ මිලදීගෙන ඇති රටවල ආණ්ඩුවලට. බලව බලපෑම් කර පරීක්ෂණයක් විගණනයක් හරහා ලබාගත හැකි සෑම සතයක්ම නැවත ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ කළ හැක්කේ ඇනොනිමස් හැකවරුන්ට නොව අරගලයේ යෙදී සිටින අපටම පමණී.